ශ්‍රී ලංකා කණ්ඩායමේ පරම ක්‍රිකට් හතුරාබවට පත්වෙන්න පහුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේක වැඩිපුර ක්‍රීඩා කරපු බංගලාදේශය මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. මංගලියන්ට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඇඟිල්ලේ තරමට ඉදිවෙන්න පුරුදු වෙලා නොහිටපු එක කියලා තමයි ක්‍රීඩා විචාරකයෝ කියන්නේ. ශ්‍රී ලංකාව බංගලාදේශයේ අවසාන වතාවට ටෙස්ට් තරඟමාලාවකට බංගලාදේශයේදී ක්‍රීඩා කරපු අවස්ථාවේ බංගලාදේශ ක්‍රීඩකයෙක් වාර්තාවක් තිබුවා. ඒ තමයි ටෙස්ට් තරඟයක ඉනිම් දෙකේම ශතක ලබා ගැනීම. මේ දක්ෂතාවය දක්වපු පළවෙනි බංගලාදේශ පිතිකරුව තමයි මොමිනුල්. හැබැයි ඔහු බංගලාදේශයේ මාධ්‍යයේ වාර්තාව තියුවට පස්සේ හැසිරුනේ ඒ වාර්තාව තිබු ලෝකයේ පළවෙනි අවස්ථාව විදියට. අපි බැලුවා ඇත්තට මොමිනුල් මෙහෙම හපන්කමක් පෙන්නපු පළවෙනි පිතිකරුවද කියලා. ඒ බලද්දී තමයි තේරුනේ මේ දක්ෂතාවය මීට කලින් අවස්ථා 82කදී පිතිකරුව පෙන්නලා තියෙනවා කියලා. 1909 දී ඕස්ට්‍රේලියාවේ වරන් බ්‍රැඩ්ස්ලේ කියන ක්‍රීඩකයා තමයි මේ හැකියාව ටෙස්ට් තරඟයක පළමු වරට පෙන්නලා තියෙන්නේ. ඒ කාලෙ වෙද්දි මොමිනුල්ගේ 100 ඉපදිලා ඉන්නත් නැතුව ඇති. ඊට පස්සේ අපි හොයලා බැලුවා මොමිනුල් වාර්තාව පිටවල අපේ අයට පිප්පුවේ අපේ අය මේ වාර්තාව මීට කලින් පිටවල නැද්ද කියලා. ඒ බලද්දී අපිට හමු වුණා අපි ටෙස්ට් වරම් ලැබුවු 1982 අවුරුද්දෙම අපේ දුලිප් පෙන්ඩිස් මේ වාර්තාව පිටවල තියෙනවා කියලා. ඊට පස්සේ බලාගෙන යද්දී අපිට හමු වුණා ලංකාවේ වර්තමාන ක්‍රිකට් කළමනාකරු අසංග ගුරුසිංහත් මේ දක්ෂතාවය 1991 දී නවසීලන්තයේදී කරලා තිබුණා. ඊට පස්සේ 1997 අවුරුද්දේදී අරවින්ද පකිස්තානයේ සහ ඉන්දියාවට එරෙහිව අවස්ථා දෙකක මේ හපන්කම කරලා තිබුණා. 2009 අවුරුද්දේ තිලකරත්න දිල්ෂාන් මේ විදිහට ටෙස්ට් තරඟයක ඉනිම දෙකේම ශතක ලබාගෙන තිබුණේ බංගලාදේශ කණ්ඩායමට මෙරෙහිව තිබුණු තරඟයකදීමයි. ඊට පස්සේ 2013 දී සහ 2014 දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිවම කුමාර් සංගක්කාර මේ විදිහට ඉනිම දෙකේම ශතක ලබාගෙන තිබුණා. ඔන්න ඔය විදිහට තමයි බංගලාදේශ ක්‍රීඩකයාගේ වාර්තාවේ තියෙන වටිනාකම සංසන්දනය කරන්න පුළුවන්. හැම වෙලාවෙම ඉහළට එන්න එන්න උඩගුණුවේ නිහතමාන වෙනවා නම් බංගලාදේශ ක්‍රීඩකයන්ට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ක්‍රිකට් වලට කැමති ඔයගේ යහළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.